අනුරේ කුමාර දීවා අනුරේ කුමාර මොනවද කියලා කියන්නේ කුමාර අනුකුමාර දිනුවා අන්තිමට මාමා දිනුවා නේද ඔව් ඔව් අනේ ඔව් අයිබෝවා සතුටුයි අවුරුදු ගාණක් දරපු ප්‍රයත්නයක සාමූහික ප්‍රයත්නයක අපිටත් පොඩි හරි කොටස්කාරයක් වෙන්න ලැබිච්ච ගැන අනුර කුමාර දිසානායක නවවෙනි ජනාධිපති විදියට අද දිවුරුම් දුන්නා. ඉතින් මේ දිවුරුම් දුන්නු මොහොතකම මේ කඳුළු මේ සීයාගේ මේ විරුවෙක්ගේ කඳුළු මේ අද වගේම අපි වගේ පොඩියට වැඩක් කරපු තමන්ට පුළුවන් හැටියට තමන්ගේ ජීවිතය රට වෙනුවෙන් යම්කිසි කැපවීමක් කරපු ඒ තවත් අපේ රටේ ඉන්න වීරයෙක් තමයි මේ. කෙනා කවුද කියලා අපි දන්නේ නැති වුණත් ඒ කඳුළු වල ගොඩක් ලොකු කතාවක් කියනවා. ඉතින් කොහොම හරි අපේ ප්‍රයත්නයක සමාජ මාධ්‍ය හරහා එහෙම නැත්නම් Facebook ජනාධිපති කිව්ව, කයනායක කිව්ව, ඔය නානම් ප්‍රකාර වචන වලින් කිව්ව ජනාධිපති වුණා අනුර කුමාර දිසානායක. ඉතින් මේ කතාවත් එක්ක අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි තව ඉස්සරහට අපි කතා කරමු මේ ඡන්ද කොහොමද වැටුනේ, කොයි විදිහටද වැටුනේ, ඇයි මෙහෙම වුනේ කියලා. හැබැයි මේ ඡන්ද මේ ජයග්‍රහණය ගත්ත ගමන්ම මේ සුජීව සේනසිංහල කියන මිනිස්සු ඒකත් යම්කිසි වාසියකට ගන්න උත්සාහ කරනවා. මේක මේ විදිහට වෙන්න ඇති, මේ විදිහට වෙන්න ඇති කියලා. මම දැක්කා පාටලි ජම්පික රණවක කියනවා මේක මේ ලොකුවට නිකන් ලොකු එකක් ගන්න එපා. ඕගොල්ලන්ට ලොකු බලතල දීලා නැහැ රටේ මිනිස්සු. ඕගොල්ලන්ට 100ට, ඒ කියන්නේ 150 ගණක් අන්තිමට ආවට 184ක් විරුද්ධයි. අපි බොහොම පැහැදිලිව කියනවා 56 ලක්ෂයක් ඡන්ද ජාතික ජනබලවේගයට වැටුණා. ඒ පක්ෂයට අපි සුබපතනවා ඒ ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම ගැන. නමුත් 84 ලක්ෂයක් ජනතාව ඒකට විරුද්ධව ඡන්ද දීලා. ඒක නිසා මේ Tamanට පරම වරමක් ලැබුණු විදිහට හැසිරීමේ අයිතිය ජාතික ජනබලවේගය හෝ ඒ අයට නැහැ. මොකද 84 ලක්ෂයක් ඒට එරෙහිව ඡන්දේ පාවිච්චි කළා තියෙන නිසා. ඉතින් ඔව් 184 විරුද්ධ අපි කැමති මේ වගේ තුලනාත්මක රජයක් බිහි වෙනවට අපි කැමති. එතකොට කරන්න දේවල් ගොඩක් තියෙනවා. අර ගෝඨාභය රාජපක්ෂට වගේ පිස්සුවෙන් වගේ වැඩ කරන්න, එහෙම නැත්නම් තමන් තමයි මේක හැම දෙයක්ම තීරණය කරන්නේ කියලා තීරණය කරන්න අපි කවුරුටවත් ඉඩ දෙන්න ඕනේ නැහැ. මොකද මේ ජනාධිපති ඇති උනේ කැපුවත් රතු හෝ කැපුවත් කොළ හෝ කැපුවත් නිල් හරිය දාගෙන ඉන්න පාට කණ්ණාඩි වලින් ඇතිවෙච්ච ජනාධිපති කෙනෙක් නෙවෙයි. හොඳට මතක තියාගන්න ඕනේ කාරණාව මේ ඒ වගේ පාට කණ්ණාඩි හරහා හිටපු ජනාධිපති පත්තුණු ජනාධිපති කෙනෙක් නෙමෙයි. එහෙම මිනිස්සුවත් නෙමෙයි මේ ඡන්දෙ දුන්නේ. මධ්‍යම පාන්තිකයන්ට සිද්ධ වෙච්ච මධ්‍යම පන්තියෙන් බිමට වැටිච්ච මිනිස්සු තමන්ගේ විරෝධාකල්පය ප්‍රකාශ කරපු ආකාරය තමයි මේක. ඒක හොඳට බලන්න පුළුවන් සිටියේ ලකුණු වෙලා තියෙන විදිහත් එක්ක උතුරු නැගෙනහිර කොහොමද උනේ කියලා. අපි ඒක වෙන දවසක කතා කරමු. ඊට වඩා දෙයක් තියෙනවා මේක කතා කරන්න. ඊට වඩා ගත යුතු දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ UNP එකයි, එහෙම නැත්නම් මාද කණිකේක ස්වාධීනයි කියලා නිකේ රණි රණි වික්‍රමසිංහ ස්වාධීනයි කියලා පොහොට්ටුවේ කට්ටි එකතු කරගෙන මම පෝලිං නැති කරා කියලා ආර්ථිකය හැදුවා කියලා කෙබරයක් අදබාගෙන මිනිස්සුන්ට කතා කරන්න ඕන තැනට කතා කරගන්න බැරි වෙච්ච එක තමයි රණි වික්‍රමසිංහට තිබිච්ච වෙච්ච දේ. ඒක රණි වික්‍රමසිංහට අතීතේ නම් සිතුවා. මේ අදයි නෙමෙයි. රණි වික්‍රමසිංහට ඔහුගේ වටේ ඉන්න කණ්ඩායමට කවදක්වත් ආමන්ත්‍රණය කරන්න බැරුව ගියා. හරියටම තැනට රිදෙන මිනිස්සුන්ට දැනෙච්ච, එහෙම නැත්නම් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන තැනට කතා කරන්න බැරුව ගියා. වෙන වටේ තියෙන විකාර තමයි කතා කරන්න උත්සාහ කරේ රණවීර වික්‍රමසිංහ. ඒකට කරගැහුවා නෙමෙයි, ඇත්තටම ඒක තමයි වෙන්න ඕන තිබිච්ච දේ. මොකද පොදු පෙරමුණ මේ පොහොට්ටුව කියන
නාමල් රාජපක්ෂගේ කතාව කතා කළ වැඩන්න එක දෙකයි පණහට වැටල නතින්නේ නාමල් රාජපක්ෂ දෙකලීම දෙකයි පණහට වැටල තියන්නේ කතාව ඉවර. එකත් අර දිත්ත දම්ම වේදනී කර්ම ඔය කියන්න ඕන දෙයක් එකට දාගන්න පුළුවන්. මොකද මිනිස්සුන්ට 100%, 100% කියලවෙල්ලා අර වම්බටුළු කට්ටිය කෑකෝ ගහල නේද පුළුවන් තරන් පාච්චලයකට ලක් කරපු හාස්සයට ලක් කරපු අපාසයට ලක් කරපු ඒ පක්ෂය මේ තරම් ඉහළට යන්න පුළුවන් වුණා ජනතාවගෙන් තනිකරම එකැන සියට බැලුව සියට සීයක් ජනතාවකින් ජනතාවගේ විරෝධය පළවෙලා තියෙනවා පොහොට්ටුව ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ අය ආණ්ඩු කරපු විදිහට. එතකොට 100%, 3 කතාව ඉවරයි දැන් 2.50ට වැටලා තිනවා. මම කතාව වෙනස් වුණා. මම කියාගෙන ආවේ මේ රටේ මිනිස්සු දුන්නු පණිවිඩය හරියට කතා කරගන්න බැරි වෙච්ච ප්‍රශ්නේ මොකද්ද කියලා තීරුම් ගන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහට හොඳ අතුල් ප්‍රහාරයක් එල්ල වුණා ජනතාවගෙන් මෙන්න මේකයි අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. යම් කිසි ප්‍රමාණයක ඡන්ද කොටසක් කරලා තිනවා 122කට විතර ප්‍රමාණයකට. අර පාඩලි චම්පක රණවිකට කියන්න තියෙන කතාව තමයි මෙතර 157ක් තියෙනවා. එතකොට මේක එයා සුද්ධ කරන්න හදනවා නම් 184ක් විරුද්ධව වැටුණා කියලා. එතකොට මෙතන 157යි අතන 120 ගානයි. ඒ ඔක්කොම එකතු කරලා බැලුවෙන් පස්සේ 190කට එහයි ජනතාවක් මේ රටේ සමස්තය ගත්තන් පස්සේ කියන්නේ වැඩිච්ච චන්ද්‍ර කියන්නේ ප්‍රකාශ චන්දත් එක ගත්තන් පස්සේ 190කට වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාසට විරුද්ධයි කියලත් පාටලි චම්පක රණවකට අපිට කියන්න සිද්ධ වෙනවා. එතකොට මේක එහෙම ගලපන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ උනේ මේ බලවහුමාරු සිද්ධ උනේ ඊට වඩා එහා ගිය ගැඹුරින් ගිය හේතු කාරණා උදෙසා කියලා පාටලි චම්පකලා දැන්වත් තේරුම් ගන්න ඕනේ. මොකද මේ හම්බෙච්ච පනිෂ්මන්ට් එකවත් අඩුම ගානේ හරියට තේරුම් ගත්තොත් ඒගොල්ලන්ට මේ දේශපාලනේ ගමනක් තියෙයි. එහෙම නැත්නම් දේශපාලනේ අතුගෑනිට යනවා. එතකොට පොහොට්ටුවට UMP එකට හම්බෙච්ච පනිෂ්මන්ට් එකත් ඒකයි. අනිත් සෙසු මිනිසුන්ට හම්බෙච්ච පණිවිඩෙත් මෙන්න මේකයි. එතකොට අනිත් කතාවේ අනිත් පැත්ත තමයි අද කතා කරන්න පුළුවන් කොටස තමයි මේ හිටිය වැඩි දේශපාලඥයෝ. වැඩිහිටි දේශපාලඥයෝ නෙමෙයි මේ හිටිය වැඩි දේශපාලඥයන්ට රටෙන් දේශපාලනින් සමුගන්න මේක තමයි හොඳම වෙලාව. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් අස්වලා තිනවා ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොමද සිද්ධ වෙනව? නමුත් මේ දේශපාලනේ කොයිතරම් දුරට මේ ඇවිල්ලා මේ රට අපි දැන් කතා කරලා බඩන්න බංකොලොත් වෙලා ඉවරයි, බංකොලොත් කරලා ඉවරයි. ඒ හැම දෙයකටම ජනතාව උත්තර දීලා ඉවරයි. දැන් තව දුරටත් දේශපාලනය කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද උඹලට කියලා දැන් හිතලා බලන්න ඕනේ කාරණාවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහලාට, දිනේෂ් ගුණවර්ධනලාට, මහින්ද රාජපක්ෂලාට, එතකොට එයා ඉන්න සනුවරේට මේ වයසයි එහෙම නැත්නම් හිටිය වැඩි දේශපාලනය අච්චාරු කරලා කැඳහැලියක් කරලා අප්පිරිය කරලා දේශපාලනය මිනිස්සුන්ට එපා කරවල මිනිස්සුන්ට ඇස් ඇරවපු මේ ත්‍රාණ දේශපාලන කඳවුරම අයින් කරන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා. ඒකට SP සානායකලා, රාජිතලා ඔය කියන්න ගත්තොත් ඇතුලේ ඉන්න කෙහෙලියලා මේ මිනිස්සු රටට කරපු දේවල් මේ මිනිස්සු රට වෙන්දේසිය දාපු හැටියට මිනිස්සු හරිම හරි සරල ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් උදාහරණ විදියට පනිෂ්මන්ට් එකක් විදියට ප්‍රති උත්තර ජනතාව සපයලා තියෙනවා. එතකොට කතා කරන්න දෙයක් නැහැ. මේක තමයි මහ පොළොවේ යථාර්ථය. එතකොට මහමැතිවරණයක් එන්නට නියමිතයි. අද හවස වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවලා එහෙම නැත්නම් ඒකට ගන්න ඕන පියවර අපේ රටේ නීතියට අනුකූලව ඒවා ගනි. අපි ප්‍රාර්ථනා කරනවා සුබපතනව මේ අභිනවයෙන් පත්වෙච්ච ජනාධිපතිට මේ වැඩ ටික සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා මිනිස්සුන්ට දැනෙන වෙනසක් එක්ක මිනිස්සු බලාපොරොත්තු වෙනස මේ සිස්ටම් චේන්ජ් එක එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ආකල්ප මේ වෙනසක් එක්කම මේ ගමන ඉස්සරහට යන්න. ඒ කියන්නේ මිනිස්සුත් මේකේ ඡන්දේ දීලා අත හොද ගන්න බෑ. මිනිස්සුන්ටත් තියෙනවා ලොකු වකිම් කන්දරාවක්. සරල උදාහරණයක් ගත්තොත් පාරේ දාලා යන වතුර බෝතලේ ඉඳන්
එමනත්තම් පාරේ ගමන් කරනකොට වාහනේ කොහොමද අපි යන්න ඕනේ තමන්ට අයිති සීමාවේ තමන්ට අයිති විදියට තමන්ගේ තමන් ගැන විතරක් නොහිත අනුන් ගැන හිතන විදියට රටේ ජීවත් වෙන්නේ කොහොමද කියලා දැන් මිනිස්සු වෙනස් වෙන්න ඕනේ කාලය වෙලා තියෙනවා. අන්න එහෙම වෙනස් වුණොත් තමයි උඩ වෙනස් වුණා වගේම ඉතින් එතනින් එහාට තියෙන හැම තැනකටම මේ වෙනස අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ ලක්ෂ 57ක ප්‍රමාණයකට හම්බෙච්ච මේ ජනවරම මේ මිනිස්සු වෙනස් වුණා හා සමානවම ඉතුරු ඔය කියනවා ලක්ෂ 87ක් 85ක් 86ක් හරි කොච්චරක් හරි ප්‍රමාණය මෙයා සම්බන්ධ වෙමින් අනුගත වෙමින් වෙනස් වෙමින් රට ගොඩ දාන්න සහයෝගය ලබා දෙන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට කවදා හරි දවසක ඒ කියන්නේ කාලාන්තරයක් අර 2048 නෙමෙයි ඊට මෙහා කාලෙකදී අපිට ඉන්න පුළුවන් රටක ජීවත් වෙන්න පුළුවන් සංවර්ධනය වූ රටක් එක්ක ඒ කියන්නේ මානව ප්‍රජාවකිනුත් සංවර්ධනය වෙච්ච මොළෙන් සංවර්ධනය වෙච්ච අධ්‍යාපනයෙන් සංවර්ධනය වෙච්ච මේ හැම අංශයකම සංවර්ධනය වෙච්ච රටක් ගොඩනගා ගන්න අපිට පුළුවන් වෙන්නේ මේ හැමෝගෙම දායකත්වයෙන් ලැබුණොත් විතරයි. ඒකට ඉතාමත් වැදගත් මේ වෙනස් වීම ආකල්ප මේ වෙනස් වීම ඔළුවේ තියෙන අර මාන්නේ උදම්ගත්තු ඒකටන් මේක අපේ රට මේක මගේ වත්ත මගේ අපේ නෙමෙයි පාර මේක අතු ගන්න මිනිස්සු ඉන්නවා මේක කුණු දාන්න මිනිස්සු ඉන්නවා එහෙම නැත්නම් මේ අල්ලස දෙන්න මේක ඉක්මනට කරගන්න කීයක් හරි දීලි වෙලා යන්න ඕයි මෙන්න මේ ක්‍රමවේදය වෙනස් කරලා මේක රට නූතන ලෝකේ රටකට නවීන පන්නේ ලෝකේ රටකට ගෙනියන්න රටක් කරන්න හැමෝම එකතු වෙන්න අපේ කාර්යභාරය මෙතනින් ඉවර නෑ. හැබැයි පොඩි සතුටක් තියෙනවා යම් කිසි ප්‍රමාණයකට හරි කී දෙනෙක් හරි මොළ හොදලි වෙලා එහෙම නැත්නම් ඇත්ත ඇතිසැටියෙන් පෙන්නල ඉවර වෙලා වෙනස් කරගෙන වෙලා අපිට කරගන්න පුළුවන් වෙච්ච දේවල් කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් 88 89 ගැන කතා කරා 79 70 81 ඒ සිද්ධි ගැන කතා කරා මිනිස්සු මරපුව ගැන කතා කරා ගොඩාක් දේවල් කතා කරා. හැබැයි මහා පොළොවේ යථාර්ථය මේ විදිහට පිපිලා තියෙනවා. ඒ ලේ දහදියෙන් ඒ ලේ දහදිය වගුරපු ඒ හැම කෙනෙකුටම මේක ප්‍රණාමයක් මේක උත්තමාචාරයක් ගෞරවයක් විදිහට ලැබෙයි. ඒවට දනුවන් ලැබෙන්න ඕන අයටත් ඒක අනුපිළිවෙලින් ප්‍රමුඛතාවයේ අනුව ඒවල දනුවන් ලැබෙන්න එහෙම නැත්නම් ලෝකෙට රටට ඒවා හෙළිදරව් වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉස්සරහටත් අපි කතා කරමු. අපි අතහරින්නේ නැහැ. මතක තියාගන්න මේක ආරම්භයේ විතරයි. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි මේ සාමූහික ප්‍රාර්ථනයක අවසන් නෙමෙයි මම අර කිව්ව විදිහට මේක තමයි පටන් ගන්න. එතෙන්ට අපි ඇවිල්ලා තියෙනවා වෙනසට මුල් ගල තියලා තියෙනවා. ඉතින් ඒක නිසා හැමෝටම ස්තුතියි. ඒ වගේම එකතු වෙලා ඉන්න කියලාත් ආරාධනා කරනවා. පොලිටික් channel එකත් එක්කයි මේක අපේ කාර්යයක්. මේක ජාතික මේවර එකතු වෙන්න හැමදාම මේ විදිහට ජය වේවා සියලු දෙනාටම.